දැන් ඔයාට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? හිටියා දැන් නැහැ. දැන් නැහැ. ඇයි එන්නේ? මම ඔක්කොම කියනවා මේ ළමයා. එයා ශේෂ්ත්‍රයේ කෙනෙක්. මෙයා හොඳයි. මම ඒ කැමති කෙලින් කතා කරනවා. එයා එයා ශේෂ්ත්‍රයේ කෙනෙක්ද? හිටිය කෙනාද? ඔව්. නැහැ නැහැ. ඇයි දැන් නැත්තේ කියන්නේ? මොකද්ද යා මොන ඇයි ඒ ළමයා වයින් කරේ පවුනේ අනේ? මෙහෙමයි ඉතින් යාළුවනේ හැමෝම කසාද බඳින්න නෑනේ. අන්න හරි. ඕකේ තමයි මාත් ඉන්නේ. අන්න උතර තමයි මාත් ඉන්නේ. මම අන්න බාන මම ඔය ඔය හිටියෝ සොයා සොය හොය හිටියේ නැද්ද? යාළුවනේ හැමෝම කසාද බඳින්න ඕනේ නෑ නැද්ද? ඔව් නෑ. එන්ජොයි ඉට්. මම කියන්නේ බලන්න නෑ කියලා මම කියන්නේ. යා අපි අපි දුව මෙම් කරා මෙම් කරා මෙම් කරා නේද? ඒක එහෙම ඒ මීන් එක නේ මම කිව්වේ. එන මම කිව්ව දැන් ඉස්කෝලේ යන කාලේ ලව් ෆෙයස් තියෙනවා, ආෆ්ටර් ලෙවල් ලව් ෆෙයස් තියෙනවා. ඒ කවුරුත් විවාහේ ඒ කියන්නේ අයියා බයියා බැච් නේද? බැච් එකෙන් බැච් එකට සීන් එක යනවා. ඉතින් ඉතින් එහෙම නේ මං කියන්නේ. කවුරුත් විවාහයකින් කෙලවර වෙන්න නේ වගේ. ඉතින් ෆෑග් එකක් තිබුණා, ඒක බ්‍රේක් අප් වුණා. ඒක එච්චනින් ඉවරයි. ඉවරයි. ඔව්. දැන් එතකොට ඔයාට ඔයා දැන් කොයි වගේ ක්වොලිටි තියෙන මිනිහෙක්ද හොයන්නේ? සාමාන්‍යයෙන් ඔයාට හම්බුනොත් කොල්ලෙක්, වා ඔයා බලන ක්වොලිටිස් මොනවාද ඒකොල්ලගේ? ක්වොලිටිස් ඉතින් මට වඩා උස වෙන්න ඕනේ. ඔ ඕකේ. ඕක වෙන්න එපා නැත්තම්. ඔයාට වඩා උස වෙන්න දුක් කොට වුණොත් අවුල්නේ. ඉස්සෙල්ල හිටපගෙන මගේ සයිස් එක මට මැච් වෙන්නේ නැහැ. ආ ඔයා උසත් බැලුවා නේ. ඔව්. ඒක නේද උස වෙන්න ඕනේ. දැන් ඔය ඉස්සෙල්ලේ පෙන්නුවේ මගේ සයිස් කියලා. මෙතනට හිටියා. නෑ නෑ. කවුල් සංජන. ඔයා මුලින්ම මොකද්ද එයා බලන්නේ? උස නෙමෙයිනේ. උස නේ නෑ නෑ. උස ඕනේ කියලා බලන්න. දැන් මෙයා ඔයා හැබැයි එක අසාධාරණයක් කරනවා. ඔයා හයි හීල් පාවිච්චි කළා. ඔව් ඔව්. ඔයා එහෙමනම් ඔයා ජිරාෆ් කෙනෙක් කසාද බඳින්නේ. හරිද? ඒ හයි හීල් පාවිච්චි කළා ඒක බෑ. ඇතෙක්වත් බඳින්න. හ්ම්. ඔයා ඊට පස්සේ කියන්නු. ඊට පස්සේ ඉතින් දැන් ඉන්නේ මමයි නංගි තාත්තයි විතරයි. අම්ම නැහැ. ඉතින් අපි තුන්දෙනාම බලාගන්න පුතෙක් වෙන්න ඕනේ. තාත්තට හොඳ පුතෙක් වෙන්න ඕනේ. පවුල බලාගන්න සර්වන්ට් කෙනෙක් හොයන්න ආයි. ඊට පස්සේ වැඩට කවුරු හරිද හොයන්නේ? කවුරුරිද නැත්නම් හස්බන්ඩ් කෙනෙක්? හස්බන්ඩ් කෙනෙක්. ආයි ඩෝ. ඊට පස්සේ හැමදාම ලුණුයි බතුයි කාලින්න බෑ. රස්සාවක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ලුණුයි බතුයි කොයිද ලුණුයි බතුයි කන්නේ? ලංකාවේ හැම කොල්ලම හොඳ රස්සාවල් කරනවනේ. හ්ම්. මෙහෙන් බලන්නේ. ඉතින් 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 ඊට පස්සේ ඇර කට්ටි කියන්නේ බොරු කතා සල්ලි තියෙන්න ඕනේ නෑ, මුකුත් තියෙන්න ඕනේ. කොල්ලගේ يعني ගතිගුණ විතරයි වැදගත් කියලා මම නම් ඒක අනුමත කරන්න එක වැරදි. මොකද ගතිගුණ නැත්නම් සල්ලි තියෙන්න ඕනේ. නෑ නෑ දෙකම තියෙන්න ඕනේ. නැත්තම් ගතිගුණ තියනවා කියලා බැඳලා පස්සේ පෞල් ප්‍රශ්න ඇති වෙලා හැමදාම ඔයාට සාලියෝ බැඳලා සාලියෝ බැඳලා සාලියෝ හරි දැන් මෙහෙමයි දැන් ඔයා ඕම් බලලා ඔයා මොනවද දෙන්නේ නැහැ ඉන්නකෝ තව මොනක් තියෙන පොඩි තවඩිය ඊට පස්සේ දැස්සේ සල්ලි දෙනවා පෞලුණුයි බත් එකක් කාලා ඉන්න බෑ ඊට පස්සේ තැනකට එක්කන් යන්න පුළුවන් විදිහේ කෙනෙක් 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 හැසිරීම මොකද තැනකට එක්කන් යන්න වඳුරෙක් කැවදින්නේ වඳුරෙක්ද බදින්නේ සමහර කට්ටිය ඉන්නවා සමහර බොයිස්ලා ඉන්නවා තැනකට ගියාම පස්සේ එයා ඕව කට්ටියට ජෝක කෙනෙක් වෙන්න යනවා මම ඒකට කැමති නෑ සාමාන්‍ය ඩීසන් වාට ඕනේ වාට ඒ අද්දගීම තියෙනවා ඔව් මට තියෙනවා ඒ කියන්නේ අනිත් ඒව නැතුව සීන් එකේ ඉන්නවනත් ඒ ගියම හයි ආ යස් හලෝ Hi. ඒක අනේ ෆේෂල් අය වගේ. මමම වගේ. ඔකේ ඔකේ යා ඊට පස්සේ? ඒ වගේම තමයි පොඩි පොඩි දා. ඔය මෙච්චරලා අපි ෆේෂල් අය ගැනද කිව්වේ? නෑ. ඊට පස්සේ BMW එකක් තියෙන්න ඕනද? BMW එකක් ඕනේ වාහනයක් තිබ්බහම ඇති. ඕකේ. වාහනයක් ඕනේ. වාහනයක් ඕනේ. ඔව් වාහනයක් හැබැයි ඒ ළමයා නැත්තම්. ඒ ළමයා මෙයාගේ රිකුවයර්මන්ට් බලන්නකෝ. දැන් මට වාහනයක් තියෙන හින්දා මම බදින හස්බන්ඩ් අනිවාර්යෙන් වාහනයක් තියෙන්න ඕනේ. වාහන මොකක්ද තියෙන වාහන? ඕ වාහනයක් නැති එකක් නං. මට තියෙන වෙසල් එකක්. ආ එහෙනම් එයාට BM එකක් හරි මේ බෙන්ස් එකක් හරි Audi එකක් හරි තියෙන්න ඕනේ. මෙයාගේ වෙසල් එකට එයාට හරි Honda Fit එකක් තිබොත් අවුල්නේ. ඔව් නේද? ගැලමට වඩා කොල්ල හැම වෙලෙම ඉහලින් ඉන්න ඕනේ හැම දෙයකින්. හැම දෙයකින්. ඔය එයාට වඩා පහත් වුණාට ඒක හරියන්නේ නැහැ. හරි නෑ. يعني ඔය එතකොට එයාට Honda Fit එකක් නම් ඒ දෙක මාරු කරගන්න කැමති නැද්ද? යාර හොන්ඩ මෙයා හොන්ඩ ෆිට් කරනවා එතකොට එයා කොහමත් වඩ වඩා උසයිනේ. එහෙම කැමති නෑ. එහෙම නෙවෙයි. ඉතින් බස් එකක් ගමු කොහොමද රෝසා බස් එක. ඊට පස්සේ තව 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 බස් එකක් ගමු. තව තව. ආ. ප්‍රැක්ටිකල් ප්‍රශ්න අපි අහමු ඊට පස්සේ. තව ඉතින් ඒකේ තමයි ඉතින්. යාරින් මට කියා හොඳට කියා කරන්න ඕනේ මට ගොඩක් ආදරේ දෙන්න ඕනේ. මොකද මම ගොඩක් ආදරේ බලාපොරොත්තු වෙනවා. ඒ වටේට බෙද බෙද නැතු මට විතරක් වෙන්න ඕනේ. වටේ පිටේ ඇයට නැතු වත්තර මාදරේ නැතු ආට විතරක්. නෑ සමහර කට්ටිය ඉන්නානේ මටත් ආදරේ තව කෙල්ල දැක මේ කෙල්ලටත් ආදරේ එහෙම 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 නැතුව මට විතරක් වෙන්න ඕනේ. ඕකට හොඳම කොල්ලෙක් ඉන්නවා. මෙයාට වඩා උස. මෙයාට වඩා හොඳ වාහනයක් තියෙන. සල්ලි තියෙන. එතකොට වත්තට